නමතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස එවන් පස්ස භික්කවී සුතුව ආරිශ්‍රාවකු චක්කුස් පින්පි නි්බිඳති සෝතස්මින්ං ගානස්මින්ං ජීවවාස්මිං කායස්මින් මනස්මිං නිබ්බිඳං විරජ්ජති විරාගා විමුච්චති විමුත්තස්මිං විමුතිමී ඥානං හෝති කියීන ජාතිය ස්තම් බ්‍රහ්මචරියන් කතන් කරණයම් නා පරං ඉටටත් අයාති පජානාසීති. ධර්මාණු ශාසනාවහි සදැහවර අනුගහක දායකත්වය දරන්න වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මානු ශාස්සනාව නරමුණු ලබන සවන්දින සදැහැවර පෙන්නතුන නිවන් වකට පිනිශ්‍රවන වාමීන් වහන්සේ කැමති පරි දරර්ම් දේශනාවක් කියන්න වූ විවෘර්ත නිදහස්මාත්තකාව යටතේ ටිකක් ලොකු බනක් කියන්නයි සූදාන මේ සංගතනනි කය සලා ඇතනවක් ගැයි මේ සබ්බානිච්ච වක්ගේ ඇයි සියල්ල අනිත්‍ය මෙක තින පළවෙනි සූත්‍රරයේ අනිත්‍ය සූත්‍රය මොනද මේ අනිත්‍ය සල්ල කියලා ති හොයා ගන්න යොන්නේ අන්න වෙන්නේය ඔය ඉස්කෝලි ගිය කාලේ අන ය ගැමුරුබ අහන් නඇති කාලේ කාගෙන් හරි දමහත්තරු ගන්න ත් මහතරුින් හවා අනිත්්‍යෙන ගන්න ැතුවමත තාකත බුදුපියාණන් වහන්ස දේශනා කරලා තියන සයල්ල අනිත්‍ය ඇත්දකෙන් බලන්ඩ යන්න නැතිව නෝණින් බලන හැටිගෙන ගන්න මවය පසුගේ කාලෙකගේ බුදුදහම ධර්මය අනිත්‍ය විතරයි කියලා වෙන මොක්දන ගණඩරවනේ අනිත්‍ය ැන ගත්හ ඇැතික අපේ රටේ ලෝක ඉන්න එහන බෞද්්‍යන බෞද්ධයොත්ත නිතිදන්නවා සියල්ල කියලා බාහිර ලෝක තියනදේට නංකරගනඒවය කඩන මිදලේ නස්තනයක වත් අනියත බෞබුදුන් වහන්සේ දා නුවනින් දකින අනනිත්ති කියලා හිතාගෙන වලිගේ පාගගන ඉන්නවා බනවරද්දගෙන ඉන්නවා ගමනක් නෑ බුදුන් වහන්සේ වදාලදේවල් බලන්ඩ ඕන ඇත්දකින් නෙවෙයි නුවනින් නොන්න ප්‍රඥ්ඥාදා ප්ඥාය පස්සති. බලන්ඩ ඕන බාහිර ලෝක නෙවෙයි තමන් තු තමන්ගේ ඇස තුළ කනතුර නාසය තුළ හටගන්න වූ සියුම් ක්‍රියාදාමය තුළ එසියුම් ක්‍රියාදාමේ තුළ බලන් පුරදු වෙලාහිටිය වෙන විදික්. විදිහනිසා මනිසා සසරටෑලෙම් බල සදදුකට පත්තෙ බ හොයා ගත්ත බුදුරජාණන් වහන්සේ ඉන් ගැලවීම සඳහා බලන්න විදි ක්‍රමයක් දේශනා කලා ඒ විදිහට බලන හැටිය කියල දෙනයට සත්පුෘෂයන් වහන්සේලා කියලාේ නවා උන්ගේ කරු පැහදිලි කිරීමට සද්ධර්ම දේශනය කියලකේ නවා උන්ගේ ඇසුර සත්පුෘෂ සන්සේ වේ කියලා කියේනවා ගඒදේටහගන්නකට සද්ධර් මස්්‍රවනය කියලා කියනවා ගයක් හදන්ඩ අත්‍යවාර්රම පාදක වන්නාසේ මේ අත්තිවාරමයි මෙ අත්්‍යයාරම දාගත්හමගේ හදන්න පුළුවන් අත්‍යවාරම නැත්තුව ගහල දන්න බෑන සා සතර සෝපාත්තපත්ති අංගෝලති වෙන්නාව පලවෙනි දෙවෙෙනක අතෑරල මේ රටය බුදු වන්නඩහදනවා භාවනා කරන්න හදන සෝවාන්ෙන්ට හදනවා න වදින්ට හදනවා මොකොටද බන එහෙම කියින් උපසකගම්මල තාමත් මේ රට ඉන්න ඇද්ක පියානෙදලස් පුංච සමාධියයක් හදාගෙන ඒෝකින් ඔක්කම කෙස්ටක නැසේ කිය හිතන්න්නවා අරමුණු දෙන්න ඇති තැක් හදාගෙන එතෙන්ටලා ඉඩහදනවා මකොත්හෝ යන්නතුව ස්ේදෝක තියන සියලමු දේවල් වඩනැවල්ට භාවන කියලකි නවා ොනවාහරි මක් වැඩදිදියුණු කරවන ට බාවනා කිය ලකින නව බුදුරජාණන් වහන්ස ලෝකට පහදලා දේශනාකරපයට කියන්නේ ඒකාගංවල තියෙන වඩ නජාති කියීරණවෙේ ආසවක්්‍යය ඥානයෙන් පසු ආසවක්්‍යය කිරීමි නිස වඩන්නාවූ ක්‍රියාමාර්ගයට මතක තියාගන්න. ඒ සමහර විට සමත වඩක් පුළන් විදර්සනාවෙන්ඩත් පුළන් එඒ සමත කියන්නේ බමුණන්ග ඇතේ විච්ච සමක කියෙක නවේ එබඳ සූත්‍රයක් කමුණ දවස එක පැලි කරන්න අපි. සූත්‍ර ලො අර්ථතියන තැන්තියෙනවානේ අද මේ අදාළ තැනට යම අපි ත්නර ඩ ටිද බදුරජාණන් වහන්සේ ප්‍රකාශය කරල තිය නවා ළඟදල තිෙන්න භික්ෂුන් හන්සේලා එනිසා යාමාන්තර නහෙම තියන්නේ සබ්බං භික්වේ අනිච්චංකිංචි භෙක්වේ සබ්බං අනිච්චං හන්නහෙමයි ඔබ වෙනුවෙන් කතා කරනනම් භික්ව තැරල සබ්බංසාාවකාසාාවකයන සියල්ල අනිත්‍යයි මොනවාද සියල්ලා මෙතනයි තියන්නේ සංස්කාර ධර්මයන්ක මට පි කටඩන් කියල ගත්ත වගේ අන්නතු තතාගතයන් වහන්සේ වදාල සියල්ල බලන්න දෝනපි. මේ සියල්ලම් පැහැදිලි කරන්න තරම් මේ කාලේමට ලැබෙනෑ නමුත් එකක් තුලින් සියල්ලේවා හයක් පැහදිලි කරාව මම බල චක්කුම් බික්වේ අනිච්චා අනිච්චං රූපා අනිච්චා චක්කුවිං්ඥානං අනිච්චා චක්කු සම්පස්සෝ අනිච්චෝ යම්පිතන් චක්කු සම්පස්ස පච්චා උපද්ජති වේදයතන් සුකංවා දුකංවා දුක්කංවා තම්පි අනිච්චං හන්න එකක්. දනති මේක ඔහොම කීවට තේරෙනෙ නෑ නැති මේ ගන්ලපා ඇස ඔබට පේෙ අක්ෂි ගෝලය ඇත. මේ ගියම් පසේ පොළුවට පසලෑනවා එක අනිත්්‍යක හම හිතන්න එපා එහමන ඔබට ප එතකොට රූපා විස්සරැන්තින ගහක එම නැත්නම් මලක නැත්තංකාගේ හැරි ගෙඩියක හක ඉදිලකුණ වෙලා පොළොවට පස ෑනවාය අනිච්චන් කියලා එහෙම බැලුවොත් එහම ඔක බලන්නේ සක්කා ඉදි්චෙන් බුදුන් වහන්තේ වදාල තැල නෙවී බලන්නහ දන්නේ ට එක කියන්න ලෑන්් දැරු හම මේ ඉන්න්නහාට ප්‍රතිඵර ලබන්න බැරිවෙන්නේ එකයි. කුමක් දස කියන්නේ. ඇස මෞකසෙන් බිහිවිත් මැරනණකම්ම තියෙන දෙයක් වසයෙන් ඔබට පවුණට ඇස කියන්න සිට ඇසෙන් උපදින සිත චක්ක විඥ්ඥානය කියන්නේ. ඔබ චාරූපොල්ට පෙනී සිටිනවානම් චරපයවාඩිලා සිටේදී කැමරාව මොහොතකට විවර වෙනවා එටකට ඔබේ සටහන ඇතුළි වැටෙනෝ ඇචා අයරපය මොහොත්තකින් සිදුවෙනවන්නේ අනේ කැමරාකාචය වගේ කාචයක්තම ඔබේ ඇසේ තියෙන් ඉදිරියෙන් අක්ෂි කාචය ඒකටත් අරවගේම ඉදරයන් තින දේවල් වැටුණ හම චිත්ත අභ්‍යන්තරය ඔබ ඔබේ රූපය කැමරාවිතරේ මත වැටෙනවාගේ ඔබේ ඇසේ ප්‍රසාදීමට වැටෙනෝ අන්නේ ප්‍රසාදයටඇයි ඇස කියන්නේ ඒ ප්‍රසාදය ඒ මොහොතේ පිහිටනවා ඇ වාහනයක් ධනකරන මොහොතේ ලබන ශක්තියන් දහනයනවාගේ ඒ ොහොතේ උපදෙන ශක්තියෙන් ප්‍රාදය අලත්වය නවා ආලෝකයට කැමරාකාචීවරණකොට එක තුළ සෙවනැල්ල වැටෙනවාගේ ඒ ප්‍රසාදය තුළ ඉදිරියන්තියෙන රූපයක සෙවනැල්ල වැටනෝ ඒක රූපය ඇස රූපයත් එහෙම බැලුවද අන්න එකයි ගැටලුව තියන්නේ මොකද තාගතයන් වහන්සේගේ ගැන්වීමල පවතිනවා එකනිකට වෙනස් සරමනු ඇසුරු කරනවා අලු එකනිකට වෙනස් සරමනු ගොදුරු කරගන්නවාලු හැබැ එකනිකසරු රස විද නැතිලු මිනිසාස ඉන්ද්‍රී පහ සත් කනවත් නසවත් තරුණු රස විදින්න නෑ කියලාලයි බදුන් හස ගන්නේ එ දසරුත් මහරතන් වහන්සේ පැහැලි කරන්නේ. ඒ පහේ පහට සිත පිහිටනුවලු සිත අරුණු හසේවිඳිනවා අ සිත පිහිටන කියෙ තේරු ොහත චක්කු ඥාන හට ගැනීම කොහවත් තිවිලාවවෙ නෑ කොහට වත් යන්නෙත් නෑ තිබුණ එකකුත්තමේ අලුති හටගන්නවා. එක පසාද පිහිටීම කියලා කිය ඇසත් පහළ වෙනවාම හොති අරර කැමරාවකින් පින්තුර ගන්නට වඩා වේගත්ත ඒ මොහොතට වාහිර තිබෙන් ආව රූපයක කෙවනල්ල වැටීම තුළින් අපි රූප රූපය ඒව දක්වෙන් හතුර ගන්නවා. අන්න දැන්හර රූපය දනා සඥා සංකාරව රූප කියන්නේ කය කියලා ගන්න ඇතුව මෙන්න මේ රූපය කියලාගන්න. ඇසත් රූපත් කනත් සබ්දත් නාසත් ගන්දත් අප යොතාව පැහදිි කරම. එත එතකොට ඒ රූපය කෙරහි ඇලීම බැඳීමනද රූප තහාාව ඒ එලිීම බැදීම නැතිකිරීම ලබට සැපත නිර්වාණය කියරන්නේ තන්හාාව නැකිරීම බන සැපත නිර්වාණය කියන්නේඒ රූපය වට සරීර රූපය කියලාරගෙන සයුධ තන්හාාවක් නැති කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද මේ සබද දු සසුතුල ධර්මරම පැදිි කිරීමේදී රූපක කියන පදයට ඇතිව වනාව අවුල් ලහාගන්න තාමත් හැම පදේටම රූපකයනෙක්ක සරීරය කිළ ගන්නවා නැත්ත සතරමහාභූත කකිළිගන්නවා සතරම හාභූත වොලින් හැදන අයන ඇතුරට පහලන පචස්කන්දය හදන රතරමහාභූතෝන නෑ හීෙන් එහෙම පේ මෝර් සයිකල් දළදා මාලිග ගිනිකිලි සන්දර්සන මෙ මගුල්ලා මගුල් බලන්න මොකත් රූපෝනේ විතින සම්පූර්ණයෙන්ම සපදුක්කු පෙක්ේදෙන ඒවට අදාළ සන්දර්රසට අදාළ ඒලෝකයේ රූප තිබෙනවාද ඔබට රූප වෙනට අතිල්ලන්න පුරුවහන් චත්තාම රු හා බූතා තිබෙනවාද සර්පයක් හිටියත් හතුරෙක් හිටියත් කිබුලෙක් හිටියත් පෝජනය දෙයක් තිබනත් මළසිර රක් දැක්කත් මංගල මුදත් දැක්ත් එඒ සිතේ පහළ වන සිතු විලි නේද එතෙන්ට ගේ බාහිර වසයෙන් තිබෙන දෙවල්ොල් ආසයෙන් ඇසේ සිත පහළ කරගත්ත නිසා. මනෝෝකය කියන්නේ සිතේ පහල වෙන සිතුවිලි නිකම් පංචදවාරයෙන් කියන්නේ පංච දවාරේ ආසයෙන් ස්තේ පහල වන සිතුවිලියි රූප නාමරූප කියන්නේනේ බාහිරේ නම්කරපුවා තිනෙනවාඒන් පහ අර්මණක් පහළ වන අප හිතට බහිරේ නම්කරවුවට නනාම රූප ක කියලා තින සිිපිටගේ නම්කරපු රූප අපිහඳන ගන්නන්නේ අපේ ඇසේ කණේ නාසේ පහල වෙන අරමුණක් මගින් දැ ඇසත් රූපයත් එක තැනනේ ප්‍රසාධයක්ත් ගෝච රූපයත් කියන්නේ ප්‍රසාධයක නෑ ගෝචරපී සහ කනක කියලව ගන්න එපා චක්කුම් භික්කවේන්න ඇස එම හොතේ හට ගන්නේ එක එකට පහළ වෙන ආරමුණ රපරූපය හඳුරන එක චක්කු වි්ඥානය රූපය හඳුරගන්නේ එක කරපු කාරණයටක හඳුරගත්ත එක ඒ වගේම එතන චක්කු සම්පස්සය එට හේතු ක්‍රීපයක් එකතු ව එක සම්පස්ස කියන්නේ ඒට අපි කතා කරන තව අපි ගත්ත ප්‍රසාදයයි කෝච රූපයයි හාලෝකයි සිකාරයි සැප දුක් උපේක්ෂ වේදනාසිියල්ල සම්පස්සේ හේතු පල දැන් මේ සම්පස්සේ නිසා උපදින්නවු ඒ මොහතට උපදි එක වේදනාවක් සැප තවද දු තවේදනාවක් උපේක්සා දැන් මේ සියල්ල මොනවාද හටකන නිරෝධ වඩ තිනය වනේද දැ කුමක් ධනිත්‍යක යන මේකන ඇතිවෙන එකද හොඳ අප මෙහෙම ගන්න බලවා? අනිච්චයේ නිච්ච සංජිනෝ දුක්කේච සුක සංජිනෝ අනත්තාන අත්තාාති අසුබෙ සුභ සංජිනෝ මිච්චා දිිට්ටිකතා සත්තා චිත්තන් කිිත්ත විසංජනෝ සත්තා ගච්චාන්ති සංසාරෝ ජාති මරණ ගාමෙන අනිත්‍ය දුක අනාත් මසුබ දේවල් නිසුකාාත් මයෙන් අර්ගැනීම තුළ සත්‍ය ඉපදමින් මරුවෙන් සසර යනෝ දැ මේනම් අනිච්ච මේ නේද නිත්‍යකොට ගන්න ඇති මේ අනි්්‍යකිල අලුතෙන් බලඩ දෙ අද පෙන්න්නන්නේ නිත්‍යකිල අලුතෙන් ගලන හිත් කියන්න හිතන්ඩ දෙ අදද පෙන්න්නන්නේ මේ අනිත්‍ය නිත්‍ය පද දෙකට අදාල වෙනත් වතනයක් හොයා ගන්න මම එ මහන්සි වෙන්නේ. දම සත්්‍යය සසර යන්නේයි දෙපයින්න යන්න කයින්න යන්නේ නෑ පව්හේතුවල පවපලය වසයෙන් පින් හේතුවල පින් පලයවසෙන් ්‍යයන හේතුවල ධාන පලය වසයෙන්. ඇයි මේ හටගන්න දේ අරමරු රසේ විඳන්න ගිහාම සපදුක් උපේක්ෂ වසෙන් විඳින්න ගිහින් ඇලිලා ගැටිලා යළිවිඳීමේ ඕනකමක් චිත්තා අ්‍යන්තරයට ඉතුර කරනවා. අන්නේ චිත්තා අභ්‍යන්තරයට හේතුරිතුර වෙන්නේ අනිත්‍ය නිසාද නිත්‍ය නිසාද දැන් තෙරුුණාදට අනිත්‍ය දේ නිත්‍යක කො ගැීම කොහෙද තිබෙන්න කියලා නහෙම ගත්තද කවධහරරිබ නිත්‍යය කියලා ගත්තද මෙන්න මේක තමයි මෙතන පදරුම්ගන්නවන කාරණාව. මම නෝනදේ මම කොට මගේ නෝනදේ මගේකොට මගේ ආත්මනදේ මගේ ආත්මකට ගන්නවා කියෙනෙක තමයි මේ නිතතසුක ආත්මකෙනෙකේ තේරුම. එය මිනිස්සා අතින් සිදුවෙන වරද කවදාවත් මම මගේ මගේ ආත්ම කියලා ගත්තෙත් නෑ? දාව නිත්සකාත්ම කියලව කියලා ගත්ත ෙත් නෑ. නමුතේ ස්ඥාවෙන් ඇලෙන ගැටෙන ස්ඥාවෙන් ගැනීමේදී එකගන්නේ එක තමයි එතකොට මනුස්සයා සසර ඇවිදවන්නේ අනිත්‍ය නිසා අන නිත්‍යසක සංඥාවෙන් ව? දැන්තකොට ඒ දුදගෙනත් දෙන්නේ අනිත්්‍ය නිසා ද නිත්‍යකොට ගත්ත නිසාද ම් බුදුරජාණන් වහන්සේ අනිදුක්කාානත් වස දේශනා බලන්ට දේශනා කළේ දුකට පත්වෙන දුකින් මද ැම් පංචුපානස්කන්දේ අනිදදුකාානත් වවසෙම් ල පම සෝවානය වාකකිනකෙ තේරුම අනිදුක්කාානත් සම්බල දුකට පත්වනවා කියෙනනෙක් දුකින් මෙදෙනවා කියනෙක් අනිත්්‍ය නිසා දුකයිද නිත්ත නිසා දුකයිද මේ මරට තියන යද නිචන්තන්දුුකම් අඳුක්කන් අදනත්තා කියන පාිපාදය සිංහල පර්නය කරලා තියෙන අන්දභූත විලාසේ මංමේ කියන්නේ. මිනිසාට ජාදරාාව්‍යාදී සෝක මරණ ගෙනත් දෙන්නේ අනි නිත නිසාද. සත්‍යය අහසර දදි අනිත්ත්‍ය නිසාද නිත්‍ය නිසා. කියක් නෙවයි යල්ලා ගැනීම මමත්තෙන් ගැනීම එක ඒ නිත්‍ය සුකාත්ම එ නිත්‍ය සුකත්මත් මම මගේ මගේ ආත්මත් කියන්නේ එකක් මං්්‍යමානෝකෝ බික්කූ බද්ධෝ ආරස්ස නි සුක කියන එක තේරුම සැප කියන එකන ගේ කිය මගේ මම මගේ ගේ ආත්ම ඒ මොහොතටතාපු දේ ති මොනද බලන්න තිනය සබබන් ඇස්ස තුළ අරමුණක් පහළ වී නැසී යන මොහොතේ සිදුවෙන සිද්ධියට අදාළ සියලු දේවල් සබ්බන් ප්‍රසාදේ ගෝචරූපය ආෝක මනසකාරයේ චක්ක සම්පස්සේ සැපතු කොපෙසසා විසාා චක්ක ්‍යානය හේතු සියලු දේවල් තව හටිකු සබ සංකහර කිය ලත්ව නවා දැ මේ පෙන්න්නන්න මේ අනිච්චං කියනක තරම හට ගත්තකමන් නැතිෙනගේ එකදම එකතමා බුදුන් වහන්සේ හොයා ගැනීම අපේ හොයා ගැනීම අපේ ෝච්චර හේතු බල කියන්න දන්න අප යනකොට මකට එකතුේ සම්පස්සේදී චක්කු ්ඥානයේදී රූප තන්නාවෙන් එක එකතුවෙලා එකතුවීමෙන් බැඳලා මගේ වෙලා මම මගේ වෙලා මගේ ආත්ම වෙලා සංකරනවා මේ හේතු එකවත් මම කියල පලයක් නැති සනයෙන් නැතිවෙන එක අපි තෙන්ට එකතු කර ගන්න එකත් තමයි දිට්ටිය කියන්නේ මමඔය පසුගගේ කාලවක්වලා රුදෝ දහප පාලොක ිස්සරලව ඇසා අනිත්‍යයයි කියලා කීන වග නිදල තින අහමහට ඇස කියන්නේ අක්ම අමාන්ස ගෝලය වෙඩ ඇති රූපය අනිත්‍ය අයි කියගෙන බාහිරවස්ත රප දිරාණයක වඩ ඇති. අදාළ තැනට ඇවිදින්නන්නේ නේ ද පිටින්නේද බලතියන්නේ. මෙ මොහොතක සිදුවෙන සිද්ධිය පෙන්නන්නේ. ඔන්න. මේ තියන දහම නෙමෙයි අපට තියෙන්නේ. මේ බුදුන් වහන්සේ වදාල දර්ශන එනෙවේ අපට තිබෙන්නේ. ඒ මොහොතට එකතු වෙනකොට අපි හදාගත්ත පරිදි චිත්තාභ්‍යන්තරලා සැපහෝ දුක්කෝ පේෙක්ෂාවක් වෙන අවේදනාවක්. ඒ වේදනාව එට එකතු වවා ප සැපවාස්ස ඇලනෙනවා දුක්වාසයෙන් ගැටනවා නැතව පෙක්ෂසෙන් ලා වවා. වේදනාව මම ම වේදන වේදනාව තුළ මත මාතල වේදනාව ඇත රය අ අරප රූපය හාපු අරමුණ මම මම රූපය රූපය තුළ මත මාතව රූපය ඇත ඒකයන්නේ වජනෙන් ගත්තරට නැත් අංහර ඇලෙන අටද ඒක තමයි නිත්‍ය කොට ගැනීම කිය අනිත්‍යදේ නිත්‍යකට ගන්නා කියන්න එකයි. ඒක මොහොතකින් එකතු වී විදුලිය කෙට්ටු වසේෙන් නිමියන් ඕන කාරණයක් මහ තුළලා අප විසින් කරන වැරද තමයියේ බැඳන එක එම නැත්නං ඒක ස්වා භාවිකයි හටගත්තාව නැසේවා. දැන් මේ නිසාමොකද වෙන්නේ ඇලීමෙන් ඇස තුළ හට ගන්න තන්හා රූප තාව රූපයට සරිරයටන මේ රූප අරමුණටහතුරාමිතුරාකොට ගන්ට විදිින්ට ඇලෙන්ට ගැටින්ට තියෙන කමත්තට තමයි පෙන්නන්නේ එක ලේසිෙන් අතහරින්ට කැමතින දන ඉටුරගන්න නරකනම් විනාස් කරලබන්ට දැන් දැක්කද ඇසත් රූපයත් කියන දෙකම බාහිරලෝක කනෑ සිතේ තියන එක කියලා දැන් කනත් සත්ද අ්කටත්යන්න ඔය ගරුවරහෙම නැත්නං තාත්තල හැම සමහට මේ කනිින් අල්ල නවා කියන්නේ කම්පෙත්තටනේ මම දැකලා තිනෙන ඔය ගොලු කියල කතා කරනට ඔය කම්පෙත්ත තියෙනවා බිහිරි කියල කතා කරනට ගොළුුවහිරා ගොළු නෑනේ එතකටදැ ඔහුට මේ කම්පෙත්ත තිබුණට කන තියෙනවාද ඔහු ගොල්වෙලා ඉන්නේ දියනැතනි සාන වී ට ලෝකෙ කිසිම සද්ධයක් නෑ නිසා උත්තර දෙන්නවෑ. දැන්ඒකට ඒක හේතුව කම් පෙත්ත තිබනට කන ඇතුළලට ගාපාම කණයේ ප්‍රසාදය පිහිටල නෑ. අන්න කන කියන්නේ කම් පෙත්තටට මේ ඒ ප්‍රසාදයට. ඕනෑම ගොලුවෙක් අනිවාරම් බිහිරී සෑම බිහිරම ගොලු නෑ මතකතියාගන්න. ොනතර මේ ලෝක සාදධතිබන ක්ුණ ගැ්වත් කිසිම බයක් උප දෙඳ කාරයක් නෑමොකද ඔහුගේ ප්‍රසාදය නෑ නිසා ප්‍රසාදේ මච චෝච රූපය පහල වෙන්නේ නෑ එක අනි හේතුව එකතු වෙන්නේ නෑ අන්න කන සෝතංච එමහොතේ ස්ෝතත් ප්‍රසාදය හටගන්නේ එක ගන්න අනෙොහ මරිකු ුද්දයක් පිට මේ ඇවිදි කනේ වදිනකොට එතන තියනෙක සද්ද රූපයේේ අර වාහිරයක නෙී ග අ ද බලගි මකට එරුම්ගන්න ලෙසි ගන්නන අනවා පේන ඇහැට එදකොට අන්දේ ඒ සෙවනල් ඇහහි වැටෙන් නිසා නමුත් ගන්යා අනටිකත් ගියාට වස අධ්‍යහ පස්ස ඇති වෙන තැනකින් කිලෝමිටි ගත්තරන්න ඇතින් අපි ගවටෙන්ඩ වෙලා ගිය නිසා ඒ එතන පිට වුණන සද්දය අපටහෙන් විනාඩිගානකින් අපේ කනය පතිතුන වෙලාවට ඒකයි අපේ කනේ පතිතන එක ස අපට සබ්ද රූපය කියන්නේ ඒග නිකුත් බාහිර කාරණාව දෞකරන අපට මේ සෝතත් ප්‍රසාධයතුරට සබ්දරූපය පහ වෙනවාැ සෝත විඤ්ඥානය හඳු රගන්ට අවස් විඤඥානය තුළ සෝත සම්පස්ස ස්පර්සවීම කියන කාරණාව තින් අම්සංගති පස්සෝ කට කතා කරන වාහිර හේතු හ තමන්ගේ ඇතුළට පවති වු හදාගත්ත ප්‍රියාප්‍රේ බාව දැන් ඒනිසා උපදිින්නව් සැපදුක් උපේක්ෂ වේදනා දැන් වේදනාමකක්ද ්‍රෙදනවද නෑ ත්‍රවිද විදීන් තරිදිින් දෙන එකයි එන්නේෙ වෙතින්ට සැපන ඇලෙන දුක් නම් ගැටනවත් නම් මුලාවෙන න් මෙ හොත මේ හේතුවක තුවීම හේතුවක තුලා නැතිෙනවා දනනිත්ය නැතම හේතුයක තයනුට අල්ලා ගැනීමට කියරනමක් නතතිය එනිසා අනිේ නිත සජනෝක කියන්නේ හේතු හට ගන්නක නැතින භවික දෙදයක් අපිවිසින් කරපු වැරැදක් නද නිත්‍යසුකාත්නය ලෝක තියෙන දෙයක් නෙවෙයි අපිකස වැරැද්දක් අපචස්කන්ද අනිදදුක්කාානතේ ලෝක යනදයක් ැලබ දුු හන්ේ දාරන්නේ ුලුවරු පහළුත් නැතත් ඒක ඇත්තකිවතිී නවා එතකොට වැරැද්ද නි්‍ය සුකාත්මය මම න මම ගේ නොවන මගේ ආත්ම නොවන දේවල් ඇස පුරා කණපුලා නාසේ පුරා අදියපුරා මංම මගේ ආත්මකට ගැනීම වචනයෙන් නෙවෙයි අන්න අන්න මේ සත්‍යයා සසරය ඇවිදින්නේ අනිත්‍ය නිසා නෙවෙයි. නිත්‍ය නිසාහ. නොද දැන් මේ ඇසේ කණේ නාසේ පහළවෙෙන ඊළඟකාරණ අභි සංකාර අප්‍ය ආභිසංකාර පුුණ්‍ය ආභි සංකාර අනි ජාවිි සංකාර සබ්බේ සංකාරා අභිසංකාර කියනෙේ තෙරම අනිච්චන මේේ නිත්තකොට ගත්තයි කියන එක ැ සියල්ල නිත්‍යයයි කියෙ බලන්ඩවෙන්න ලෝකෙ දෙ ද ඇසතුල සි දුවන මේ හේතු පල ධර්මය තුළද ල් අ නිත යයි කියල බලන්ඩ වෙන්නන්නේ කනතුළ පල ව මේ අරමුණතුළද ලෝක දිහා බාහිර ලෝක සම්බන්ධෙන් කිසිවක් සම්බන්ධ සිදුවීම මදාලනෑඒකටනේ එෙන මල් පෙපුුණත්ක වන්නය පරවුණත්ක මක් ගෙඩි දුනත් මක්නය ක්ුනත්කමක්ම හ ලෝක සිදුව නසි දේවල් අපි මේ ලෝකෙ දේවල් හඳුරගණ්ඩ සිට අවහම එතන අපි බැඳ නව බැඳෙන්නේ අපි විඳින්නේ බාහිර දෙයක් කියලා හිතාගෙන බාහිර දේව දව අපේ සිතේ පහලන සිතුල්ලක් එක උදවෙන ලෝක හඳර ගන්ඩ අපි හිතන්න අප ඇලුම් කරන්නේ බාහිර තියෙන රූපට සබ්දට ගද රස ඒව තමයි අපට මේ සැපකකි නත් දෙන්නේ කියලා. ඒවා ලෝකෙ කවදත්තිය නො එව හදාගන්න සැදදුක්ු පේක් සහ පෞද්ගලික බ. හොද ාවනකු රක් වන්න තනකු සපද තාවක ට දුක්වෙන්නේ තවක තවු හොද තාවකනට ගඳ වෙන්නේ කැම සිද්ද අකමැති වෙන්නේ ක කු මර තවකරකට හතර වෙන්නේ එක ලෝකෙතිය නිසාද ඒවාසෙන් තමන් හදාගන්න තැන තමයි මේ මෙ හබාගැනීම තමයි මේ නිත සඥාවකෙන් දැන් එහෙම උනහම අ විිහි හේතු නිරෝධය සිදුවන්නේ නෑ. බද්ධෝම අරස්සනම් වූ කාරණාවෙන් සසරට බැඳලාවසන්වීම සිද්ධ වෙන. දැන් ඒ බැඳීම තමයි නිත්‍ය සුකාත්මකට ගැනීමේ විපාකය. දැන් වැක්කදතෝොත්ස පොත්තතුළූ ගන්නන කනයි සබ්්‍යයි කොහෙද තියන්න කියලා සයි රූපය තියෙකු හෙට කියලාඒ වෙනස තේරුම් ගත්තද අන්නව තේරුන් ගන්න කන කම්පෙත්ත කිය බාහිර ෝක තින සබ්දේ සබ්දි කිය ගන්නතුව කනය ඇතුළි පවතින් නව්රන සංකයේ පවති අවරම ගන්න පුලන්ස භාවය කනවසයනුත් එතන පහළන්න රූපය සබ්ද රූපය වසයනුත් ප නා නාසේ තත්ව ටිකු ගන්නයි අතගාල බලන්න නාසේ යහුුවෙනෝ ඒකද නාසේ බුදු දහමේ ගානක් ප්‍රසාද සෙමට නහම ගඳ සුව දැන්නේ ප්‍රශ්යෙන ගඳ සුව දැනන්නේඒ මොකක් නිසාද නහේ නැති හින්ද තියනවා ප්‍රසාදය වැසී ඇති බැවින්. එසා මෙතන නාසේ කියන්නේ ගන්දේ නැවති අරුණ ගණ්ඩ පුළුවන් නාසේ සිත පහළොවෙෙන්න්න පුළුවන් තැන සුලගේ යන ගන්ධ කලාපයවිදී මෙතනස් පර්සු නමතම එක දැනෙන්නේ ගධ කලාප දව්වෙනවා අපට සි හඳරන සිත පහළුවවෙ එක තමයි ගන්ධ රූපය එද රූපරූපයත් සදරූපයත් ගන්ධ රූපයත් පට ව්‍යාපෝතේ ජොහෙම නෙවී අරමුණු ඒකයි තේරුම්ගන්නන කටත් සම්බන්ධ කරාව ගාන විඤ්ඥානය කාන සම්පස්ය නිසා උපතින සැට දුක්කු පේෙක්ෂාව දෙන ඔන්න සැපවිදනාවට බැල නැද්ද දුකේදනාව නාහයක්කුලගෙන ප්‍රතික්ෂව කරන්න නැදද. එතට ඒ ඒ අනිත්‍යද ඒ ප්‍රතිචාර දැක්ව අනිත්‍ය නිසාද නිත්ත්‍ය නිසාද ඇලින ගැටෙන මොලා වෙන ප්‍රතිචාරති වෙන්නේ අනිත්‍ය නිසාය වෙයි බාර ගන්න නිසාහවත් මත්වයෙන් ගන්න නිසා. අනක අනිත්ේ නිත්ත සංඥිනෝ කියලා කියන්න. දිවටත් යන්න.වැඩි දිව අතගාල වලන්න පුළුවනිය. නමුත් බලත්්තිට කාපුවායට කටහුුණු වැට ම මොකුත්රහණය ද දදිවනැඇති නිසා. මු දේ මුල පෙනවා එක රසාහදුර ගන්ට ප්‍රසාධ පිට රැන්තිෙනවාය කියලා. කටහුණ වැටිනවා කියන කාරණින් ප්‍රසාදය අඩිපරනු හම රසේ සිතුවිල්ල පහල වෙන්න. ආහාරය අදාල රස කලාප නැතුවන මේ සිතුවිල්ල පහලවෙන්න ැතුහම දැනෙන්නේ. ද දිවති වනට යුහා ප්‍රසාදේ නෑ එනිසා රස කලාපේ ගැටෙන්නේ. ඉතින් බීලා ඇවිදින් ගෙදර කෙලත් කලවකක් ෙර විට කාලා ඇවිදිින් මේවා කෑ හැකි රස නැකිලා උබිරිඳට විනදත් එක් කල රපපු අල්ලනවා නමු දරුවන්ටේ රස දැන නවුන්ගේ ප්‍රසාදය යටඩ පන නැති නිසා තමන්ගේ දිවේතියන ප්‍රසාද ට අඩුවරගත් හම හදයෙන් නැතුව ඇරු හම රස කියන්නේ ඇහි ගෑ වෙනකොට ගෑවෙනකොටනාසී ගෑවෙනකට දැන එකක් නෙවේනිේ දිවේ පමනක් ගෑවිෙනකොට පහල වන සිතුවිල්ලක් එතකොට රූපය සබ්දය ගන්ධය රසය අනාත්මයි කියන්නේ එකයි නත්ි ඒක ඒක තියෙන දෙයක් වසෙන් ගත්හම ආත්ම කොට ගන්නවා රසය අරහේතු ඔක්කගේම පල එකක් අඩු ොහම පහළ වෙන්නේ නවත් අපි එම මේ ඒ ඒ පහල වෙන්නේ එක ආත්මකොට ගන්නන්න ආත්ම මම මගේ මගේ ආත්ම රසන් අත්තා ආත්මකොට ගත් හම තමයි ඒක අනාගත පලයක් පලින් හේතු ඉතුරීම කියක සිදවෙන්නේ. එසේ නම් මේ ලෝකයාගේ දැක්ම වචනයෙන් දැනගෙන හිට ඇතිවුුණාට මේ ැ හැනේකත් එක් කලා ඇලනවන ැටනව නම් මුලා වෙන නං. එ එතන තියෙන දවල් වසෙන්ව බාහිරල තියෙන දේවල් අඳරනුවකයෙන් හැඟීමක් තුලින් ආත්මක ගන්න මේ සම්බන්ධින් අපි පැහැදිලි කිරීම් කරලා තිබෙනවා තමා තුළ මිදින්ට දෙයක්ත් ති වෙනවාවනන් ඒව බාහිරාශ්‍රයෙන් උපදදාවාගෙන විදිනි එකක තමයි මේ කාම විදීමම කියන්නේ එතන නැතිවූ දවසට බාහිර ලෝකේ පස්සෙම් පන්නන්න දෙයක් නෑ පේන කොට දකි බලබලා යන්ද දෙයක් නැති වේ. හමුණොත් පෙනව ඇරු හම් බලන්ද යන අනෙවෙී. දැන් මෙන්න මේ ආකාරයට උබට තේරෙන්ඩ වෙනවා ඔබ මේ සිතේ හදාකත් රුචිත්වය උදවාගට ාහිරදයක් උදවභ නවාවිතරයි ඔබ විදිින්නේ ාහිර දෙයක් නවෙවී උදබෙන් ඔබ හදාගත්ත සිත රචිත්වේ. තමා නානත්ත කායන නත් සංඥා කියලා කියන්නේ. මම වෙලාකට පෙන්න්නේ ශ්‍රීතරයක් මත පතිෙන් අවුස් සියලු දසන පතිබිම්බ. ඒ වාශරෙන් අඩන්නේ හිනාවෙන්නේ කේන්ති ගන්නේ විසුල්ගහන්නේ හූ කියන්නේ සෝකයට පත්වෙෙන්නේ ඒක යමත් තියෙන නිසාද. ඒවාට අආදල ස්රූපට ැවටීමෙන් තමන්ග හැඟි මිපදර නිසාද ඒ හැඟම් උපදවාගට අක උද්වක් කෙන ඇරුහම ම රසවවිදින්න ම හදාගත්ත සිත වතේරුම් ගන්ඩ ව කොච්චර කල්ලයිද මායාවක් බෞදදුන්මහන්තේ පැහැලි කරවදාාර නේතේ කාමායන චිත්‍රණ ලෝක කෙරවදාාරය චිතරූ වස්තුන්ගෙ මේක තිබෙනව හදගත් න කියලා හදාගත්තක තමයි ම මගේ මම මගේ ආත්මහට තියෙනවා අයකර ඉන්න ලෝක විදදිදඩයාට තියනවා අතව ඉනිසා විදදිදඩේයන්දෝ සෝත ගාන ජවහා කාය අපේ මේ සරීරයට දමක් දැනෙන නොදෙන තැන්තියෙනවා කතුරක් කර ඉසකයක් ඇපුවට එහෙමන ්‍රදෙන එස අප මෙැසින් එකට රිසක ගහ මුල ගැලවිලා වත් ්‍රදෙනවාදය එකකාර ියපොත්තක පොටි දෙන්න මාන්සතය ැරඟගගේ ැවනත් ති. ඒ එන්නේ නියාග සමෙන් ඉවත් වූ කොටද සමෙන් ඉවත් වූ කොටස කකිෙස්සල ප්‍රසාධනෑඉ එහා පැත්ත මුළු කයම කාය ප්‍රසාදය. එනිසා පහස උනහම දැනෙනවා පට ව්‍යපත ජ තර මහාෝතතියන් න්ද පර්සය. ඒවන තැනක පවතින්නේ ප්‍රසාදය ඒකට හම්බු වෙන්නේ ඒම හොතේ කායක් ප්‍රසාදය තමයි හට ගන්නේ මේ පුද්ගලිකුට කායිති නොම නොහරි ගැව්වට දැෙන්නේ ඔය සමහරවිට මටත් දැනවා නින්දේ ඉන්න වෙලාවට කරුහ ට ඇව ඇහැර වනකට තද දෙයක් වසෙන් දැෙන්නේ ඇළමා කාලෙ මට මතකයි මලිල නංගිල තදයක්ක් වසන්ද හරන ර නංග ල්ි කියයන්න ෝදන්නන්නේෑ ඇහුනම් පස්ස තමා නංගට තියන හස මල්ලි තින හපතින ඉස්්‍රව ස්වර්සයක් පමුණයි පස්ස පච්චේ ආවේදනා ස්පර්ස වනහම ද තමතමන්ට දාල සෙනෙහස්සේ විරදධත්වේ ප්‍රභාශ්‍රමාණයක් සමාර්ගයක් දැන් මේ කය සම්බන්ධුත් ඔහොමයිතකොට වද මන ගන්නෝ මනෝ අ මනෝවල තමයිකට බාහිර දෙයක් ඕෝන නෑකකින රහස තේරෙන්නේ ල්පනාව පැදිි කරන්න මාරුයි මන නින්ද කල්පනාරගන්න ොද කල්පනාවවිද ාහිට විර්තුව නි රප පෙ නිින්දදි පහි දොරල් පහ හැති පිනිසසා පහල වෙන දේවල් පේනවා මන මනස මන ඉන්ද්‍රිය තැන් තැනක්කො යන්න මේ නොව සිත පහල වෙනවා. රූපයි සබ්යි ගන්ධයි රහයි යක්කමතිේනවා එක බලපවාම රූප. දවල්ටනම් ාහිරදේල් දව සේක නසේ පහල වවා කිමකක් නිඳද ගියෙන් පස්සෙක හෝද. එක බාහිර දේවල් තිබනත් නැ තමන් හදාගතදේ පහල වෙන්නේ. බාහිරදේව දක්වෙන් පහල වෙන්නත් තමන් හදාගතසිට නින් දෙදී පහල වෙන්නෙ තම හදාගත දෙයක්ත් තියෙකට ඒක බාහිරක ඕන නෑ. දවල්ට බාහිරදෙවල්ල උදවෙන් සිතදක්කිනවා නින්දී බාහිරෙවලල් ද නැතුව සිතක්කි. හොම බුද ම විද්‍රහ කරන්නේ ිත්තේ නී යති ලෝකෝ සිත එම චිත්තස්ස දමතෝ සාදෝ චිත්තන් දන්තත් සොකාවහන්කික මෙද මේ මිනිසුන් කරන්න චිත්තස්ස දමත භාවය අයින් කරගන්නේ එක නොදැමුණු ස්වභාවයක් ඇති කරගන්නේ එක ගැටෙන ස්වභාවයක් ඇති කරගන්නේ එක ඒ ස්වභාාවයන්ගෙන් අපි සංසුන් බව විඳී ගොස් තමතමන්ට ඕනෑ පරිදි්‍රා කරන්නට යොදාගන්නු ලබනවා දැ ඒකටත් තරපාල්මා මාර්ගයම පෙන්නනවා මනු අනිච්චා දම්මානිච්ා මනවවිඥ්ඥානං අනිච්චං මන සම්පස්සෝ අ්ෝ යම්පිම් මනව සම්පස්ස පච්චා උපජති වේදීතන් සුකංවා දුක්වා දුකන්වා තම්පි එසි අල්ල හටගෙන නැතිවෙන එකක් කියලද මේ කිව කියනවා ඇත්තේ දෙ හටකන නැති වුණය කියලා අපේ දුක් නැතිවෙන නෑනේ හලෝක හ හමෝග හටකට නැතිව ති කවුදදු කරමි දෙන්නේ න එල්සා මේ අනිච්චා කියන්නේ ැතිව නැතිීමට දෙවෙයි ට ැටීමට නිච්චා නමුත් මේකේ හේතු පළධර්මයක් වශයෙන් ගත් කළ ඇලෙන්ට ගැටෙන්ට දෙයක් නැති බව ලෝක නෙමේ ඒක තියනෙන මං හදාගත්ත සිතේ බව ඒකට ඇලීමෙන් සසර හැදින බව බවන්ධනය ඇතිවෙන බව තේරුම් ගත්තමා දෙ අපට ආපහු යන්න සිද්ධ වෙනවා. සම්පස්යේ නිසාපදන සැපදුක් උපේක්ෂාවේදෙනනා තම තමන් හදාගත්ත පෞද්ගලික දෙයක් තම තමන් ටාවේ නික දෙයක් ඒ සැපදු උපේක්ෂාවසෙන් ගැනීමට එකතු නොවීමෙන් විදර්ශනවපේක්ල උපේක්ාවෙන් ගැීම පුද පුද්ල තුළ ොහයත්තේෙන්ට පුුවන් නම විදශන උපේක්ෂාවද එකක්වත් එලිමෙන් ගැටීමෙන් තොරවීම තැන් මේ මේක සලාතන වක්ගෙනසායක පවිච්චි කරන්න නෑනඋත් මේ ඇසේ රූපය කනේ සබ්දය තුළ පහළවෙන්නව රූපවේදනා සඥා සංකාර පහනමති පංචස්කන්දේ නේද මේ විග්‍රහ කරන්නේ තවත් වෙනක දැ පංචස්කන්ධදි පංචුපාදානස් කන්දදි වි අසරට බැඳන්නේ හේතු නිසාද මන් මත්වෙන් ගන්න නිසාද තමන්න්නේ දේ වැරැද්ද කරගන්නේ අන්නේ වැරැද්ද කර ගැනීමෙන් වලකින්න්ඩ කියනක ේදඳම බුදු දහමින් පැදිි කරන්න උත්හ කරන්නේ වැරැද්ද කරගන්න එක සිත දමනේ නැති කර ගැනීම සිතර එනදී අදහස් ක්‍රියාත්ම කරන්ට එක තුවිීම වහල් වුවීම ස්ස දමසෝ සාධ කියීනක ේත ේරුමන අපට මේ මොහොතේ මේ සම්බන්ධයෙන් කලබලවෙන්ට ඇෙන්ට නොසන්සුන් වෙන්ට කිසිදු හේතුවක් නෑ ඔබට තියෙනවනේ අන්නේ ඇයි කිය හොයන්න එතකට නොසන්සුන්වීම කලබලුවීම ලෝක වරද ඔබේ සම්පස්ස නිසා හටත් සැපදුක්ක පස්සාවේදනත් එක්ල හටගත ඇලි මේ කැටීමේ වරදද්ද දැන් ඔබට චිත්ත අස්ස දමතෝ නෑ නේද දැන් මේ කාරණ පහෙන් එකට මේ දවස්සල ලෝකේ යම් යම් කාරණාවලද මුහොුණ දෙන්න සිද්ධ වෙනවා. අධික උණු සුමකට පඩි දැමීමකට ජලයත්හිං අයි සමහර විට නිමාගට අශය විදුලියත් හිං යි එකට තමන් ැමතිපා දන නට ඉට පස්සේ පායනකටත් බනින්න හිතනවා විදුලි කපනකටත් බනින්න හිතනවා ගමනක් ඇන්න තියනෝ වෙෙන වාහන රගේආදුව අන්ද හිකයිද ඉඳ හිගේටත් බින්න දැ ඔබමකද්දමි ප්‍රදර්ශනය කරන්නේ ඔබ සු නොසන්සුන් බව මතුෙන්ට කාර යදන ගමන් ඔබ සසුන් නැති බව පෙන් නොම ඔබ නොදැමන පුද්ගලෙක් බව පෙන්න්නනවා තවයිට ගහගන්න බැන ගණඩ පරිස්වචනින් කෑාත් අධගාරීන්ට යාමතුළ ඔබේ දර්ශනය නිත්සුකාත්ම ඔබ මොමගේකොට ගන්න බව ලාබේ අලාභේ පාඩුවයේ සිදුවීම් සියල්ල මට සිදුවෙන අහිතක් අවැඩක්කොට ගන්න බව පෙන්නනවා නම් පපයා ගන්න හැන හිටොත් නූ පක්ක්‍රමයක් පාවිච්චි කරන්න ඉන්දන නැත්නම් පොලිමිදර ලබා ගන්න පහු වෙලාක ඒ අවස්ථාවට සංසුන්න මුහුණ දීම ඒේද මනුස්සකම ෞද්ධකම කියලා කියන්නේ. ඒකඉතින් වර්තමාන හේතුවන්ගේ පලයක් ඒ විවිධ හේතු තියෙන්න්න පුළුවන්. හදලි සරින් පසයල් දක්වාම හේතු එක තුවෙන්න පුළුවන් මේකට බත්ෙ කොටස්කාරය කොහොම දේකී ලහන්න පුළුවන් නෑ සරජීතයක්ග කරන්නත රට දියුණු කරන අයි කියරලා තමඟි වත්කමින් යැිනැතු න අරන්දිියුණු කරන්නකි ඔබ වෙන වෙන්නේ අරන්තයන්නේ ඔබත්ත සැපසම්පත් අසීමිතු ආනායනය කරගත්ත අනවාසිදේව ඔබවිෙන න්තමා ගත්තේ නිසා එකට ඒක පුද්ගල නයිබරකනවා අවුද්දෙන් අවරු දිහෙලගේ අරුණ විස්දදු නෑ කවරු බුදුන් වහන්ත ව දාල පරිදි ලකට නවලා නක නෙක්කල එහෙම දන්නේ නෑනේද එනිසා මේ වාහනයක් පදවනකට ඒකට තියෙනවානේ ඉස්සරම් සුක්කා නම කියලා කිව්වා තම කක් හරි ඕන එකක් නැවක හරි එ පදවන අත වැරදු හම නේද ගල්ල හැප්වෙෙන්නේ. මේ රටනැමති වාහනයේ පදලතියන පැත්තමකක් හරි පදවන්නන්ගේ හැමෝගෙම අදුරාර්සය බවද බිල තියවා කිනිෙක මයි අපි දකින්න තින්නේ. මෙන මේ කරුණා තේරුණු ගන්න වෙනවා. මේවාට අපි සතු චිත්තාා්‍යන්තයේ පවතින්න වුන්නු සසුන්කම ලියටර්ග ප්‍රතිචාරදක්ව නුස්ක ොහෝ ෞද්ධවමනි. නිත්‍යානුකුලෝ ගත දුෝක මාර්ග ත්න එක විරුද්ධ නොවීනක යන්නේ දේශපා විචන කරට නනිති්‍යානකුලිය අමාර්භ ගන්න දඩුවම් කුළ වෙත ඇතින්න්න අනක නීති වවැඩක්ට හරි බණනක හරි පොත හරි අනිතයට විරද්දු ගන්න එක හරි වෙදා ගන්න එතකොට ඔබ කම්පාවට පත්තෙන්ට අවස්ථාවදීම් අකම්පිතයින්ට දන්නේ කම්පාවනා එක ඔබට අනිච්්‍යාමතකවු ඔ නිත්‍යක කට ගත්තා එකයි අනිත්‍යේ නිච්ච සංිනෝකෙනිකේ තේරමර මම නොවන දේවල් දැර ජේතනාරාමේ වටේ තියනවා මනුස්සේඇදින් දරකඩානය නව. භික්‍සුම්ගින් හනෝමේ ඔය රය අනවකගේ ලබට ගම්ි දුකක් චර්තයක් ඇතිව නෝද නැෑස්වාමී මකක් නිසාදී. ඒවා මගේ නොවන මම නොවන නිසා කියලා ඒකෙනනි දර ගොල්ු ගෙනනම නිකර මේ පෙන්න්නන්නේ දුකගෙනත් දෙන්නන්නේ මත්තෙන් ගැනීම නිසා කියල පෙන්න්නේ. මමත්තයෙන් ගැනීමට කියන නමක් නිච්චං මමත්තයෙන් නොගැනීමට කියන නමක් අනිච්චං දැන් සංසාර ගමන නිච්චන් බුදුබන්න තේරුනැම් පස්සේ ඔන්න බලන්ඩ පටන් ගඩ වෙනවා ඉ මේක තේරුම් ගත නැතුව කේසා නිච්චාලෝ මානිච්ා කානිච්ාකවට හරි නි්ායු කයනත්මයිකල කීක හිටිට ය අදාල තැට ඇවිදින්නන්නේ නීද. ඇ ඇස කියන්නේ අර ඇස් ගුලිය රූපේ කැන සරහථයනෙක හිතුවගේ හිතක හිතප එකකත්තමයි මේ සයල්ල එකක්වත් මමන වෙනත් නම් එක නිසාහටගන්න පලත් මම වෙන්නේ. නමුත් ඇලීම ගැටීම මම කරගන්න එක වරදක් එ ඇලීම ගැටීම වෙෙන් නැත් නම් මම වෙන්න කියන මේ පෙන්නන්නේ අමන්්‍ය මානය කියලා. දැන් මේ වාස්සෙන් හදාගත්ත ඇලිීම ගැටීමට ගට මත්‍ය හදාදී ඔබ ඒ තුළ සසර ගෙනියනවා දැන් මකද කරන්න ඕන. අන්නදැ බුදුන් වහන්සේ වදාළ පරිදි මහොතේ ඇස්සේ කනේ නාසේ දිවේ කයේ සිත යන්න දොරවල් පහෙන් මේ අරමනොූලදී. ලෝබයෙන් දේශයෙන් මෝහෙන් අරගෙන ග්‍රයක් පතිිත්‍රිය අදක්ණ්ඩයනොනම් නිච්චං ලෝබ දේසම හාවුලන පැත්තට සංසිින්න්දු අන්ටනම් බුදුන් වහන්සේ වදාළ පරිදි එක හේතු පලවසෙන් හටකන නැසයක් කොසේ හඳුනාගන් ැරුුණ ම ටහ රෙන්ට ගට කාරයක් නැති හ කරන්න ඕ ඒවන් පස්ස භික්කවේ සුතවා ආරය සාවකෝ චක්කුස් පිින් නිබ්බිින්දති අන්න මේ දැක්ම ඇතිවෙනකට අසුතත් පුතක් ජනය තමයි ලෝක තියන දේවල් ොල හැපති නොකලා හිතන්නේ සතුතව රරි සාවක දනගන්නවා ලෝකෙ යන්නේ පත්තවිතරයි අපි හදාගත්තයකීමේ තම තමන්ටවිෙනක සැප දුක්තියන්නේ කෙනක් සිතේම උපදවාගන විින්ට ඇලෙන්නෑ කියන පෙ නිබිඳද කියලාලේනවා ඇැහැ කෙරහි කලකේනවා සිතර රවට්ටාගෙන ලෝක සැපවිදීම කරෙහි කලගේන හසිත රවට්ටාගෙන සැපවිදීමට ලෝක කලාව කියලා කියේනවා ඔය නාට හෝ චිතර පටිහෝ නර්මන්්ඩ යනාය ඒ ඒවතින කෙලා හිතාන බලන්නේ සැප ැ ඒවා රංගන විලාසයන් වෙනස්කම් අනුවගත් කළ ඔබේ සිතය උපදි අාව දෙයක් තමයි මේ ප්‍රසකාමිත්තේ නැන ඒ උපදවාගට බාහිර දෙයක් උදව්කර ගැනීම පමණ ය මේ කරන්නේ දවල්ට අපිකෙක වේදිකාත්තල නාට්‍යයක් බල හතර නයි කියලා සිහිනව නනාට්‍යක් දකි නවා දැ වේදිකාවත්තලස ි දැක්කේ ඒත් ඒ සත්‍රප නැද්ද ැ පහල වෙන සතුවිල්ලට අනුව එකතුවෙන එක නේද මේ සතුට කියන්නේ. දැ ඒකට එකතුවෙන එක තමයි නිච්චක් නැත්තම්ම මගේ මගේ ආත්ම කියන්නේ. ඒක හට ගත්ත ගමන්න ඇ එකක් හේතුවල පලයක් කවදාවත් එක තියන්න බෑ මුලාවීම සරක් වෙනල සසරඇ දිට පරක් හැන රහම කවදාවත් මේ එක ලැබෙන්නේ. ඒවාම් පස්සතුව මෙන්න මෙහෙම දකින ඕන ඒවුද්ගලයටට අර්යසාෝකයයක් කියලකෙන ඇස තුළ කනතුළු නාසයුතුල දියවතුළ මෙ හේතු පල නයාමේ දකිින්ටවන දැන් ඇස කරෙහි රූපය කරෙහි චක්කු සම්පස්සය කරෙහි චක්කු විඤ්ඥානය කරෙහි සබදුක්කොපේක්ෂ වේදනා කරෙහි එරහි කතමා කලකිරෙනවා කියන්නේ ගණඩ දෙයක් නැති බව දකිනවා ඇලුනොත් සසර හැදෙනවා නොඇලුනොත් නිබ්බන්දතිව ඇත්ත සවභාව අවබෝධ වීම තුළින් හේතු පලවසෙන් අ ඔබ කියන ඒ පෙෙන්මතතාකරි පෙමතිය කල කරවාකෙන අර්ථය නෙේ ඇලෙන්ඩ දෙයක් නැති බවතියන සාකරන්න නති බවතේරුම් ගන්නවා අන්න එතකොට අර ඇල්ම නැතිවෙලා යනු විරජ්ජති රාග විරාග ඇලෙන්ඩ දෙයක් නැති බවතේරලා යනවා එතකොට විරාගන් විමුච්චති අන්න මිඩෙන්නේ ඇල්ම නැතිවීමෙන් මු ඉස්මින් මමුත්වේ ඥානං හෝතයි එම ඇසේදී කනෙදී නාසේදී පෙර හටගත්තවාව කාවිතර්ක ව්‍යාපාධි තර්කයන් හටගන්න නැත්නම් මිදුන බව තමන්ට තේරෙනවා වෙන දවගේ ඇගරත්වෙන්නේ ලේරත්වවෙන්නේ කටහට වෙනස්සෙන් නැති බව ලෝක ලෝදහ මහමුවේදී තමන් නිශ්චල බව තේරෙනකොට දැන් මේ අවසාන ප්‍රචිඵලේ දක්වාඔ අපට හදන් දඕනෑ අ සුතවාර්රි සාවක මේ විච්චවරද්ද හදනක තමයි මේ පිළිවෙත්පුරනවා මඟගන්නවා කියලා කියන්නේ නිදහස් වේගන යන බවදැනෙනෝ එමයි තවන්ට තේරෙන්නේ මම් සාමානයෙන් කියනවා දුමලවරම අතගත්තරම කපු වගේ කියලා මායන් වෙනවා අය කියලා බාහිර සං සිද්ධී සම්බි දක්කන ප්‍රතිචාරය වෙනදා දැක් වූ පතිචාරය අතින් පයින් කයින් වචනින් පර්සු වචනින් ත්‍රවිධවිතර්කයෙන් දැන් නිහඩ බව ප්‍රතිචාරය කල්බල නොවීම ප්‍රාරය සංසුන්වීමේ ප්‍රතිචාරයය ඇ ඔබලගේ චිත්තා්‍යන්තරයේ නොසුන්ෙන්ට කාරන ඉවත් කරගත්ට ාහිර ධමතාවයන්ට ඔබ නසන්සුන් කරන්නට බෑ දැන් ලෝකෙද කාමේතිවෙිල තියෙ ඔබ ලඟද ඔබෙලක් මේ නැත්තන් ලෝක කාරනාවල උප දින්නේ නේද මේ පරිවර්ත නේද බුදු සමින් මේ පෙන්න්නන්න සචිත්ත පරිෝදපනන් කියලා. දැ මේක කතන්ද රැහට හරි චරිතැහට හරි තවමන හරි පාර්ථනා කළලට හරි ැදනවාද නෑමක ඇසම කණම නාසේම දිවම කයම හදන්ඩ ඕන ඒසා චක්වුණා සංුරෝ සාදු සෝතයන ගානයන ජව්හා කාය මනව සංුරෝ සබ දුක්කාා පවංචිති ඇසෙන් කලෙන් නාසෙන් මෙන්න අහු නොවෙන් එක තමයි මේ සංවර වෙන අහදනවා කියන්න. මෙතමයි පාර මාර්ග මේ දේ බල් පිලිබඳව කරුණු අවෝධ කරන ගුරුවයකුගෙන් කල්ල යනමිත්‍රයගෙන් සත්පුරු සකගේෙන් අතුර බ මේ කාරණය යනකට ඔබට මෙන්න මේ අවස්ථාවට පරණ පාරි අහුවෙන්ට යනයකට අයොනුසු මනසිකාරයකනවා දැන් අහුවෙන් නැතුවයින්ට සිහිය ගන්න එකට යොනිසෝ මනසිකාරය නවා. ත එකතු නොවේ අතහරන්ට නැවත නැවතත් ඇසෙන් කරට කන ාසර නාසෙන් දවට දවෙන්කට අරුණයෙන් අරුණට තම හදගත් අතති ඇවවිදිින් වදනකට අතත ඇවිදින් අතහරට හදන අනාගත නොදවීම දම්මාන දම්මටි පදා කියලාති. එතකොටයි මේ මිදීම සිදුවවෙන්නේ අවසානපෙන් නන්නේඇ ගියා පුහම සිදුවන දේ. තා අ්‍යන්ත්‍ර සිට නවත පද ැති බවදනගත්තාහම ඉපදීම සයවනා හො යිපදීමද නැවත ඉපදීම ලෝබේ දේසේ මොහේ චිත්තා අභ්‍යන්තරය නැවත ඉපදක් නැති බව ඉපදීම සයවනා කීනා ජාති එතෙක් සෝවාන්සිට රහත් දක්කා බඹසර වැසීම දැ මුසිතම් ්‍රහම චරයම් බමසර වසන්න දෙයක් ආය නෑ කළ ුදේ කරන්නද දෙෙකුත් නෑගරන්න විසිතම් බහ්මචරියම් සරස නිමාවය. අන්න බුදුන් වහන්සේ මසනේ බවසරවසන්ට එඩකිව වෙන්න මෙතැන මටික කරන්න. එස මඟදක්වා මේ බවසර බවතියන්නේ ස්ෝවාන් සිට හත් දක්වා කාලය තුළගේලා කාරණෙත් හරි බහමචරයෝ බ්‍රහමචරියෝ බික්වේ න් බන්තය උච්චති කිත්තතාාවතන කොදේ ්‍රහමචරයෝ ස්වාී බවසර බවසර කියේලාගේ නො මොකද බමසර සාපති පල බස ර්්‍යස්ථායක මාර්ගයන් ප්‍රස බල සස්වා ආදී මාර්ග පලත් සසුන් බඹසර මේ ඇඳුම කතාවක් නෙවෙයි කතන් කරණයන් කෙනෙකෙ තේරම දුකින් මිදමවස කළ ුතු තවත්දයක් නැහැ නා පරංගිත් තත්තාය ඒත මා මාමහනිවන බලන්න මේ තිබන්න කොහෙද කිය තකට. සන නාසේ වර්තමානයේ වැඩක් අදාළ කරුණ තේරුම් ගැනීමතු ලොබට අවියවතැන් පට නිින්දට යනතුර නින්ද නිහදන්න බැරි මේ දරවල් හත් එක්ළමේ රාජ කාරය තියවාන බහිර වැඩ කටයුතු කරන ගමන් දැ තේරුත් බුදු සමය අනිත්‍යක කොහෙද තියෙන කියලා සිදුවෙන දෙයක්න මේ ඔබ බලන්ද වන කියලා අද කරු තේරු ැීමටවස ප්‍රඥාව පහ වේ වායක. ප්‍රාර්ථනය කරමින් අපි ධර්මානු ශස්සනමසේ අවසන් කරන ලබෙනවා. මෙ උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකව තුින් විකාශසනයකිරීම සඳහා බෙලියත්ත කකාවත්තේ පියෝජානවසේ පදිංචි ගුරුසවයවෙන් විශ්‍රාමික ආත්තම්මා විසින් මෙම ධර්මදේශනය සඳහා සැරහැකි දායකත්වය දරා තිබෙනවා. බලුම පිය අත්තම්මගේ ප්‍රාර්ථනමනවාද කියලා අර දදා සිස දෙකේ මාර්ත මස දාසාාවන දෙනට දෙවන ජන්ම දෙනය සමරණ විධානගමගේ අධිත අනුහස් චූටිපපුත්තුට ඔන්න හත්තමගේ ප්‍රාර්ථනය වියපත් දිනකදේශ්‍රී සද්ධර්මේශවනය කරන්නට ලැබේවා යන අරමුණණින් වර්තමාන ොතේ අනුගමනීපතිපදාවක් තුළ ජීවත්තන සියලු බුද්දස්සාාවකින්න්ට. උපන්නකුසල් දුර නූපන් කුසල් උපදවා ැනීමටම ධර්ම දශනය උපාරයක් වේවා. සර කෙටිරගැනීමට වීරයක් දැරූ පරලොසපත් ාරොන් සිල්වා ගල්ල වෙල්ලාල පියානන්ට. හෙවා හනාගල ලැන්සිනා ස්ොපි අමරසිංහ මෑනියන්ටත් මනු යක් ල ල මත සරක් ලබා මේ ගෞතම බුද්ධ ාසනයේද මනගමිපති දාවක්ත්ල සසිියලදු කෙලරගට ලෙබේවා. පියෝජාස් ජය සංකා දියනිය සහ ජගත්කුමාර පතනුවන්ගේ දහම්මඟති වුණු වේවා බො මේ ආත්තම් මගේ ආර්ථික සුරුද ඒවා උගෘති එක් ඒවා කියලකතා කරනට වඩා එවන් ලැබින් නැතිසැසීමක් මේ පැත්තිෙන් හම්බයි නොක ැගෙන තමන් යමක් ලබමින් මේ දරුවන්ටත් ප්‍රාර්ථනා කරනවා. නිවන තමාළගම ඇති දෙයක් බව පෙන්වා දෙෙන ගෞරණය දේශකයන් වහන්සේටත් නිදුක්ක නිරෝගීව මේ සතරේ අවසන් මුත්පත්ති භව වේවායි ප්‍රාර්ථනා කරනවා. මෞතුම මේී ඔබේ පැතුම් සියල්ල සේෂ්ටයි. වතාවක් මංකේ වන්නේ. ධර්මදාානයක් සඳහ මූලිය දම් දර ධර්මදානයක් දීම තුළ ඒ පැතුම් සපල වේවා වතුමියයටත් තවෞදුරටත් මේ ආසෝෂය කරගණඩතිබෙන වනන්සේරගනීම තුළ සසරගමන නවතගන්න පුළුවන් නවතගන්න නැත්තන් නවත ගැනිීම දහ වයිසත එක් කලා ඉදිරි ජීවිතයේ සඳහවත් උත්පත්යක් ල බන්ඩ හේතුව අස්සනාව ඒවායයි කියලා අපපි ප්‍රාර්ථනා කරන්නේ. සබහිිතය වජ්‍යන්තු, සබරෝ ෝවිිනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකිදී ගායුකෝ බව හැම දෙ නාටමතෙරුවන් සරණයි. රාකක්හයෝ නිප්පානන්.